සෝවන් සුබ දස්සනක් ඔබට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම. තවත් අලුත් දවසක් උදා වෙලා තියෙන්නේ. අලුත් උදෑසනකට අපි ඔබව අරගෙන යන්න සූදානම් වෙන්නේ. පුරා හොරා ගණනාවක් ඔබත් එක්ක බොහොම ආදරණ නැඳෙන බලාපොරොත්තුවත් එක්ක තමයි අදත් අපි ආදරණීය ජීවිතේ ඔබට එකතු කරන්නේ බොහොම ආදරෙන්. ඉතින් ආදරණීය ජීවිතෙන් පුරා හොරා ගණනාවක් ඔබත් එක්ක ඉන්නවා කියන බලාපොරොත්තුව තියෙනවා වගේම තමයි බොහොම හිනාමුසු මොහොනෙන් ඔබට ජීවිතේ ආරම්භ කරන්න පුළුවන් නම් මේ උදෑසන ආරම්භ කරන්න පුළුවන් නම් ඒක බොහොම හොඳයි. මොකද ඔබට ඉස්සරහට එන කෙනා ඔබව දකින්න කෙනා කවදාවත් ඔබ සතුටෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද ඔබ ඉන්න මොන වගේ තත්වයකද කියන දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ ඔහුට හෝ ඇයට සතුට සිනහාවක් නම් ලබා දෙන්නේ ඒ අය පෙරලා ඔබට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් වෙනවා කියන කාරණේ අමතක කරන්න එපා. ඒ නිසා ඔබට පුළුවන් තරම් අද උදෑසන සිටම අද හවස ඒ වගේ මේ දවස පුරාම සිනහමුසු මූණකින් හැම ප්‍රශ්නයක් කරදරයක්ම ජීවිතේට එන එක අහම්බයක් නෙවෙයි කියලා හිතන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක බොහොම හොඳයි. එනසව හිනාව පරිස්සම් කරගන්න. හිනාව පරිස්සම් කරගෙන ජීවිතය අපි ඉස්සරහට යමු කියන කාරණේ මතක් කරන ගමන් හිනාව වෙන්න පුළුවන් අපි සමාජය ඇතුළ ඉන්න විදිහ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි තව කෙනෙක් ඔසේ එකතු කරගන්න ප්‍රතිරූපය වෙන්න පුළුවන්කම තියෙනවා. මේ හැම දෙයකින්ම අපි කවුද කියලා සමාජය හිතනවා. එහෙම හිතන වටපිටාවක් නිර්මාණය කරගන්නේ කොහොමද? මේ ප්‍රතිරූපය අපිට වැදගත් වෙන්නේ කොච්චරක් දුරට තියෙනවද කියන කාරණේ ගැන තමයි අද අපි උදැසන කතා කරන්න සූදානම් වෙන්නේ. ඒකට අවශ්‍යම කරන සහ ඒක ඔබට බොහොම සරලව කියලා දෙන්න කෙනෙකුට අපි ආරාධනා කළා අපිත් එක්ක එකතු වෙන්නට කියලා. මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ප්‍රවීණ මනෝවිශ්ලේෂක වරණ ජීව විද්‍යාඥ ආචාර්ය සමන් වීරවංශ මහතා. ආයුබෝවන් සුබ දසන. සුබ දසන. දරුවන් එක කටයුතු කරද්දි බොහෝ කාලයක් අපිට ඔබ මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම සමාජය ඔස්සේ කටයුතු කරද්දි ඔබ අපිට මුණ ගැහෙනවා. ඒ නිසා අද ඒක තමයි මම කිව්වේ ඔබ තමයි මේකට ගැළපෙනව කෙනා කියලා මේ කාරණාව කතා කරන්නේ. ඔව්. ඔව් ඒ නිසා මේ අපි දකිනවා මේ කෙනෙක් ඉන්න වටපිටාව වෙන්න පුළුවන් ඉන්න තත්ත්වේ වෙන්න පුළුවන් සමාජ තත්ත්වේ වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම අපි කෙනෙක් දැක්කට පස්සේ අපි නිර්මාණය කරගන්න දෙයක් හිතේ ඇඳෙන දෙයක් තියනා නේද? ඒ නිසා ඇඳෙන දේ කොච්චර වැදගත් වෙනවද? ඇත්තටම ජයනි හොඳ ආරම්භයක් ලබා දුන්න අද දවසේ ප්‍රස්තුතේට අද අපි ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ස්වයන් ප්‍රතිරූපය. එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජයනි self image කියලා. මේ self image එක ස්වයන් ප්‍රතිරූපය කතරම් දුරට ඔබගේ පෞරුෂ සංවර්ධනයට ඔබගේ සතුටට ඒ වගේම ඔබගේ සාර්ථකත්වයට වැදගත් වේද කියලා. බොහෝ අය මේ තමන්ගේ ඇතුළාන්ත image එක ඇතුළාන්ත ප්‍රතිරූපය නිර්මාණය කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ අය බොහෝ විට උත්සාහ කරන්නේ රූපලාවන්‍ය තුළින් බාහිරින් බාහිර සමාජයට තමන් හරි සතුටින් ඉන්න ප්‍රියකරු ප්‍රසන්න කෙනෙක් විදිහට මවල පෙන්නන. නමුත් මේ මවල පෙන්නන බොහෝ අයගේ ඇතුළාන්තයේ ජයනි බොහොම විෂ සහිතයි. බොහොම අපහසුයි ඒ අයත් එක්ක ජීවත් වෙන්න. ඔබ මේ වෙනකොටත් දන්නව ඇති ඔබත් එක්ක ඔබගේ පෞද්ගලික ජීවිතේ බොහෝ එහෙම සුන්දරව ඉන්න අයගේ ඇතුළාන්තය ඔබ ඇසුරු කළ අත්දැකීමෙන්ම දන්නව ඇති කොච්චර අපහසුද ඒගොල්ලත් එක්ක ජීවත් වෙන්න කියලා. දැන් මේ මිනිසුන්ගේ හැසිරීම් පිළිබඳ ඒ වගේ මිනිසුන්ගේ භාවයන් හැඟීම් චිත්ත වේග පිළිබඳව 1980 පස්සේ බොහෝ විද්‍යාඥයෝ මනෝවිද්‍යාඥයෝ උදුම විදියට වෙහෙසුනා පර්යේෂණ වලට ලක් කළා. මේ මිනිසුන්ගේ ඇතුළාන්ත චර්යාවන් අධ්‍යයනය කරන්න මිනිසුන්ගේ යටිසිතේ සැඟවිලා තියෙන චර්යා නිධාන සොයන්. එතකොට ඔවුන් හොයාගනු ලැබුවා අලුත්ම ශේෂ්ත්‍රයක්. ඒ ශේෂ්ත්‍රයට අපි කියනවා භාවාත්මක බුද්ධිය කියලා, චිත්ත වේග බුද්ධිය හේවත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා හඳුන්වනවා. එහි ප්‍රධාන අතුරු ඵලයක් ලෙස තමයි මේ self image කියන එක අපි ඔබට අද ඉදිරිපත් කරන්නේ. මේ ස්වයන් ප්‍රතිරූපය කියන එක කොච්චර වැදගත්ද කියලා. දැන් මේ ස්වයන් ප්‍රතිරූපය ගොඩනගා ගන්න, දැන් මම මගේ ස්වයන් ප්‍රතිරූපය ගොඩනගා ගන්න ප්‍රථමයෙන්ම උත්සාහ කරන්නේ ජයනි නමින්. දැන් ඔබ කැමති නැහෙනේ ජයනි කියන නම එක ස්පෙලින් මිස්ටේකයක් සහිතව ඔබට ලිපියක් හෝ ඔබට යම්කිසි ඔබට අපි කියමුකෝ ඔබට විශේෂ සම්මානයක් දෙනවා. ඒ සම්මානයේ ඔබගේ නම සුළු වැරද්දක් තියෙනවා. නමුත් ඔබගේ හිතට ඒක ගොඩක් බලපානවා. මොකද ඔබ ගොඩනගාගත්ත සන්නාමනයක් තියෙනවා. අපි ඒකට කියනවා බ්‍රෑන්ඩ් එකක් කියලා, බ්‍රෑන්ඩින් කියලා. අපි හැම කෙනෙක්ම තමන්ගේ බ්‍රෑන්ඩින් එකට කැමති. දැන් බ්‍රෑන්ඩින් එක කරනවත් එක්කම සන්නාමනය කරනවත් එක්කම ඉමේජ් එක ගොඩනගා ගන්නවා. මේ ඉමේජ් එක සමාජයේ
සමාජීයකට වටිනාකමක් දෙනවා චරිත සහතිකයක් දෙනවා එහෙනම් මේ චරිත සහතිකේ තමයි කවදා හරි දිනක අපේ ඩෙස්ටිනි එක දෛවයේ බවට පත් වෙන්නේ මොකද මිනිස්සුන් අපි කොච්චර සාර්ථක වුණත් අපි ඔච්චර මිනිස්සුන්ට හොඳක් කරන්න ගියත් මිනිස්සු අතර අපේ චරිත කතා මතු කරලා අපිට පහර දෙන්න ගන්න. අපි දකිනවා මේ අතීතයේ පිළිබඳව වැඩිපුර කතා කරන උදවිය අපිට හරියට හොඳ ගැහෙන. කොච්චර අපි අපේ ප්‍රතිරූපේ නඩත්තු කරගන්න හැදුවත් අතීතයේ පිළිබඳව මතක් කරමින් අපේ හිත් පවා බිඳ දමමින් ඔන්න ඔවගේ කරන තැන් අපි ඕනෑතරම් දකිනවා. ඒ වගේ සමහර අය දැන් ඕකට හොඳම උදාහරණයක් ජයනි ඔය Facebook එකේ යනකොට ගොඩක් අය කියනවා නේද මගේ මට මෙහෙම මට හානි කරන දේවල් කියන්න එපා මම එහෙම නෙමෙයි මම ඕගලන්ට ලයිව් එකක් ආවේ අද සත්‍ය කියන්න නිවැරදි කරන්න උත්සාහ කරනවා මම නම් කියන්නේ එහෙම කවදාවත් ඔබගේ හෘද සාක්ෂියට එකඟව ඔබ ඒ වගේ දෙයක් කළා නැත්නම් මේ මිනිසුන් විසමයිනේ දුටු විසම සමාජයේ යථාර්ථය අවබෝධ කරගත්තොත් එයාට ඕන දෙයක් කියන්න ආයි නැවත ඒව නිවරදි කරන්න උත්සාහ ගන්න එපා. ඒ නිවරදි කිරීම තුනෙන් වෙන්නේ ඔබගේ self image එකට තව තව හානියක් සිදු වෙන එකයි. එහිඳ ඔබ දන්නවා නම් කවුද කියලා ඒ ඔබගේ ආත්ම විශ්වාසය හෘද සාක්ෂියත් එක්ක ඉදිරියට ගියොත් ජයනි තමන්ගේ මේ self image එක ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. මේ self image එක ගොඩනගා ගන්නකොට අපිට මනෝවිද්‍යාත්මිකව පසුබිමේ එනවා ඔබ යනු ඔබ කරන කියන දෙයයි. Life is an echo. Echo. एको क्या लाइफ क्या दोम कार्य एक यानी दें ओब इन्ने सेकेन्ना बीएन्ना अविश्वासेन्ना ओब इन्ने तारहेन्ना क्रोधेन्ना वायरेन्ना पालीगनी में चेतनावेन्ना ओब के में फेशियल एक्सप्रेशंस वाले गेस्चर पोस्चर ओब के बावयान चित्त वेग तुलन ओब ये समाज जोट देनवा कुछ रो ओब वेशनी रूपनया අනිත් බාහිර සමාජයට දැනෙන්න ගන්නවා. එහෙම දැනෙන්න ගන්නකොට ජයනේ මේ විශ්වයේ තරංගාකාරයෙන් තමයි සිතුවිලි ගමන් කරන්නේ. මේ විශ්වයේ හැම තැනම ද රූප වහිනී තරංග, ඒ වගේම ආලෝක තරංග වගේ ගුවන් විදුලි තරංග වගේ අපේ සිතුවිලි විශ්වයේ හැම තැනම තියෙනවා. දැන් ඔබ තුල ඔබගේ මනස, ඔබගේ හදවත පැහැදිලි වේව මේ චිත්ත වේග බුද්ධිය කියන්නේ හදවතේ තියෙන බුද්ධිය. දැන් අපි මොලේ තියෙන බුද්ධියට කියනවා ජයනි IQ කියලා. ඉන්ටෙලිජන්ට් කෝටියන් කියලා. හදවතේ තියෙන බුද්ධියට කියනවා ඉමෝෂනල් කෝටියන් කියලා. දැන් අපි හිස අත හදවත කියලා අපි පෞරුෂ සංවර්ධනයේදී අධ්‍යාපනයේදී දරුවන්ට උනත් කියලා දෙනවනේ. මෙන්න මේ තුන පෝෂණය කරන්න කියලා. මෙතනදී ආවේදන ශේෂ්ත්‍රය affective domain කියන එක තමයි මම මේ කතා කරන්නේ. මේ හදවතට භාවාත්මක හැඟීම් ඔයාට දැනෙනවා නම් ඔබ කිලිබඳ ප්‍රතිරූපයක් කොහොමද ඔබ එක නිර්මාණය කරගන්නේ අපි දන්නවා බෞද්ධ සාහිත්‍යය තුල සිදුහත් කුමාරයා ඉපදිලා ටික දවසකට පසුව ඉපදු ඒ ප්‍රතිඥාවක් දුන්නා අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස් මම ලෝකෙට අග්‍ර වෙමි ජේෂ්ඨ වෙමි ශ්‍රේෂ්ඨ වෙමි කියලා එතකොට අර හිටපු බමුණෝ පවා යම් කිසි කෘතුහලයකින් බලන්න ගත්ත කවුද මේ පුද්ගලයා කියලා. ඒ වගේ ඔබගේ ඉමේජ් එක ඔබගේ නම කියවූ තැනින්ම දැන් අපි දන්නවා ලංකාවේ නන්දා මාලනී කියලා ගැහැත්තොත් ඒ self image එකක් ගොඩනගා ගත්ත කෙනෙක්. අපි දන්නවා ඇය අඳින කරන හැදී, ඇය කතා කරන විදිය, ඇයගේ ගීත සාහිත්‍ය, සංස්කෘතික ලක්ෂණ අපිට අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒ ඉමේජ් එක ඇය ගොඩනගාගෙන තියෙන. ඒ වගේ අපිත් අපිට සුවිශේෂ වූ පෞරුෂයක් තියෙන හැමෝටම අපි උත්සාහ කරන්නේ අපේ ඉමේජ් එක ගොඩනගා ගන්න නම් අපි මේ බාහිර පරිසරයේ තියෙන සිතුවිලි ඉක්මනින් ජයනේ අපේ සිතට එනවා ඍණාත්මක සිතුවිලි ඉක්මනින් අපිට අවතීර්ණ වෙනවා ඒකනේ අපිට ඉක්මනින් තරහ යන්නේ නේද දැන් තරහව කෝපය වෛරය කියන එකට ඉතාම සුළු වෙලාවයිද යන්නේ නමුත් අපිට විශ්වාස කරන්න ආදරය කරන්න පරිත්‍යාග කරන්න දේ ධනාත්මක සිතුවිලි වලට ටික වෙලාවක් යනවා. එතකොට අපේ මේ සිතුවිලි ඒ එහෙම අපේ සිත ඇතුලේ යටි සිත ඇතුලේ රෝපණය වෙනකොට මේ චිත්ත වේග බුද්ධිය තුල ඔය ඔබගේ ප්‍රතිරූපයත් එලෙසම නිර්මාණය වෙනවා. ඔබ සමාජයට මොන විදිහද ෆේස් කරන්නේ? ඔබගේ මූණේ හැඟීම් ප්‍රකාශ කරන්නේ. දැන් ඔබ ආරම්භ කළා වගේ මුළු දවස මුරුල්ලේම ඔබ සිනහාවක් තබා ගන්න උත්සාහ කරන්න කියලා. දැන් චීන කියමනක් තියෙනවා සිනහ වෙන්න බැයි නම් කඩයක් දාන්න එපා කියලා.
නේද අපි කියනවා සිනහ වෙන්න තර වෙන්න කියලා දැන් මේ වගේ මුහුණේ හැඟීම් ප්‍රකාශ කරන එක දැන් අපි සමහර වෙලාවට කියනවා අද නම් අප්පච්චිට ටිකක් කේන්ති ගිහිලා වගේ අර ස්වභාවයෙන් අඳුර ගන්නවා ස්වභාවයෙන් අඳුර ගන්නවා එයා මේ ඉන්න මේ මූඩ් එක එච්චර හොඳ නැහැ මේ වෙලාවේ මුකුත් කතා කරන්න හොඳ නැහැ මුකුත් කියන්න යන්න එපා අපි ගොඩක් වෙලාවට බොස්ගේ මේ චිත්‍ර රූපේ අපි හොයලා බලන්න කන්නඩිය ගාවින් පොඩක් ගිහින් පොඩක් ගිහින් බලන්න ඉදිරිය ගාවින් බලනවා දැන් හොඳ වෙලාවක්ද යන්න කියන්න කියලා ඒ වගේ අපි අඹු සැමියන් වශයෙන් ජීවත් වෙනකොටත් ස්වාමියාගේ භාර්යාවගේ මේ චිත්ත වේග පිළිබඳව අපි හොඳින් අඳුරනවා ඒ වගේ මම දැන් මා ළඟට එන ගොඩක් ක්ලයන්ට්ස්ලා දැන් මම ගොඩක් පිට අපි විවාහ උපදේශනයේදී කාන්තාව කියන දෝෂාරෝපණයක් තමයි මෙයා මගේ චරිතේ පුදුම විදියට ඝාතනය කරනවා. ඒ විදිහටම කියනවා පුරුෂයාත් කියනවා මෙයා මගේ චරිතේ මම නොකරපු දේවල් කියලා මාවට කෙලසන්න උත්සාහ කරනවා. දැන් මේ දෙදෙනා ඒ ගොඩනගන්න යන්නේ අර සෙල්ෆ් ඉමේජ් එක තමන්ගේ ස්වයන් ප්‍රතිරූපයට හානි වෙච්ච ගමන් මිනිස්සු කලබල වෙනවා. ඉතින් ඒකනේ ඔබට මතක ඇති රටේ එක්තරා ජනාධිපති කෙනෙක් මියන සුළු මොහොතකට කිව්වා මට වෙඩි තියලා මරන්න මගේ චරිතේ ප්‍රතිරූපයට හානි කරන්න එපා කියලා. ඉතින් ඒ ආකාරයට අපි හැමෝම උත්සාහ කරනවා අපි මේ චිත්ත රූපය චිත්ත ප්‍රතිරූපය self image එක ගොඩනගා ගන්න. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔබට අවශ්‍ය නම් මේ චිත්ත රූපය ගොඩනගා ගන්න ඔබ වන්න උත්සාහ කරන්න. දැන් ඔබ ගොඩක් වෙලාවට ඔබගේ චිත්ත රූපය විකෘති කර ගන්න උත්සාහ කරනවා. හොඳම උදාහරණයක් තමයි ජයනි මම දැක්ක මගේ Facebook එකේ මාත් එක්ක මම හිටපු පාසලක ගෝලෙක් එයා ඇඟේම ටැටූ ගහගෙන මේ Facebook එකේ ෆොටෝස් දානවා හැම තිස්සෙම එයා දාන්නේ කොණ්ඩ මෝස්තර දැන් අපිට Facebook එක හරහා ප්‍රොෆයිල් එකේ ගිහාම ඕනම කෙනෙකුගේ self image එක ගැන යම් අදහසක් ගන්න පුළුවන් මෙයා මොන වගේ කෙනෙක්ද මෙයා අඳින කරන හැටි කන බොන හැටි හැසිරෙන හැටි මේ හොඳ ඉන්ටර්විව් එකක් Facebook එක කියන්නේ. එයාගේ ප්‍රොෆයිල් එක දිගේ අධ්‍යයනය කළොත් මෙයාගේ චරිත ලක්ෂණ ගොඩක් අපිට කියන්න පුළුවන්. දැන් ආයතනයකට බඳවා ගැනීමෙදිත් මේ කාරණාව බලන්න අවශ්‍ය වෙනවා. දැන් අපි නොදන්නා වුණාට ඔබගේ CV එක යම් ආයතනයකට ගියාට පස්සේ ඒ ආයතනයේ ප්‍රධාන වශයෙන් සෝෂල් මීඩියා වල ඔබගේ ප්‍රොෆයිල් එක කොහොමද තියෙන්නේ කියලා හොයලා බලනවා. එතකොට ඒ අර මම කිව්ව තරුණයා හරිම ආසාවක් තිබුණා ජයනි ජපානයට යන්න. ඉතින් මම පසු කාලෙක දැක්ක මේ මෑත භාගයේදී ජපානයට යන්න වේකන්සීස් වගේක් තියෙනවා. මම ඒ දරුවට යැව්වා ඒ වේකන්සීස් වල ඒ වේකන්සී එකේ උඩින්ම තියෙන්නේ ඔබ ටැටූ ගහලා තියෙනවා නම් ඒකට ඉල්ලුම් කරන්න එපා කියලා. ඉතින් ඒ දරුවා ඇත්තටම මට කතා කරලා කිව්වා එදා සර් මට කිව්ව දේ එච්චර අවබෝධයක් උන්නේ නැහැ. මම මේ ටැටූ ගහන්න එපා කියනවා නෙමෙයි ඒකට හානි කරන දෙයක් නෙමෙයි කියන්නේ. නමුත් ඒක අනවශ්‍ය ලෙස තමන්ගේ ප්‍රතිරූපයට හානි කරන ලෙස ඒ යොදා ගත්තොත් ඒන් ලොකු හානියක් වෙනවා. ඒ වගේ මොස්තර වුණත් එහෙමයි. ඒ මොස්තර දැන් තමන්ගේ වයසට අදාළ ලෙස නැතුව වෙනත් මොස්තර නිරූපණේ තමන් විසින් සිදු කළොත් ඒ තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙනවා. ඒ වගේම තමන් හැසිරෙන විදිය කතා කරන විදිය අපි කියනවා eye contacts කියලා. First impression is the last impression කියලානේ කියන්නේ. නේද? දැන් අපි මනමාලියෙක්ව බලන්න යනකොට ඒ අයගේ දෑවැදි ගැන නෙමෙයිනේ හොයලා බලන්න යන්නේ නේද? ඉස්සෙල්ලාම දැක්කහම මොන වගේ ප්‍රතිරූපයක්ද තමාගේ හිතේ මැවිච්ච එකනේ අපි හොයලා බලන්නේ. ඉතින් ඒ වගේ ස්වයන් ප්‍රතිරූපය කියන දේ තු නැති වුණාට ඔබගේ ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය මෙවලමක්. ඔබගේ පෞරුෂය වර්ධනයේ මනින සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අපි දකින කාරණාවක් තමයි මේ හුඟක් දෙනෙක් කියනවා මේ සමහර වෙලාවත් මේ මම කොණ්ඩෙ කැපුවොත් මේ කට්ටිය මාව දැකපු විදිය වෙනස් වෙයි. ඊට පස්සේ මම ඕක ඇන්දොත් ඕක මට ගැළපෙන එකක් නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට අපිම කියන කාරණා ඕක ඔයාට ගැළපෙන එකක් නෙවෙයි. කියන අවස්ථාවන් අපි හරියට තියෙනවා. එතකොට අපිට ඕනම කෙනෙක් සමාජයේද ගියාම වෙන්න පුළුවන් අපි කෙනෙකුට කියන තවත් කෙනෙක්ෙක් අපි කතා කරනවා වෙන්න පුළුවන් ඒ කියන්නේ ඒක හරියට ගැළපෙන්නේ නැහැ නේද? එයායි ඉන්න විදිහට හරියන්නේ නැහැ නේද? එයාගේ හිටපු විදිහ ඒක නෙවෙයි නේද? ඔන්න ඔවගේ දේවල් ගණනාවක් අපි කියන තැන් තියෙනවා. ඒ කියන්නේ එහෙම අපි කියන්න පෙළඹිලා තියෙන්නේ ඔය ප්‍රතිරූපය කියන කාරණාව මත නේද? මේ ප්‍රතිරූපයත් එක්ක ජයනි එන තවත් සාධක කීපයක් එනවා. එකක් තමයි self awareness කියන එක. ස්වයන් අවබෝධය කියන එක. තමන් කවුද කියලා හොඳින් අවබෝධ කරගන්න ඕනේ. තමන් අම්මා කෙනෙක්ද? මම මේ ළඟදී දැක්කා අම්මා කෙනෙක් ස්කෝලේකට එයාට ගේට් එකෙන් ඇතුල් වෙන්න දුන්න බැහැයි කියලා. එයා ටිකක් කේන්තියෙන් හිටියා. පස්සේ බැලින්නම් එයා ඇඳගෙන ආපු ඇඳුම
සිකියුරිටි එකෙන් කියලා මට ඔබතුමියගේ ඇඳුම හින්දා මට ඇතුළට යන්න දෙන්න බෑ පිරිමි පාසලක්. ඉතින් දැන් අම්මා කෙනෙක් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රතිරූපය මොන විදිහද පාසලට ඇඳ යන්න ඕනේ කියන එක අලුතෙන් කියලා දෙන්න ඕනේ නෑ. ගොඩනගාගත්ත වැඩක් නෑ නඩත්තු කරන්න බෑ ඉන. නඩත්තු කරන්න බෑ ඉන. ඉතින් ඒ ආකාරයට ජයනේ අපි self awareness කියන්නේ ස්වයන් අවබෝධයක් තියෙන්න ඕනේ තමා කවුද. දැන් සමහර අවස්ථාවදී අපි දන්නවා දැන් ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන ආකාරය අලුතෙන් කියලා දෙන්න ඕනේ නෑ. ඔය බොහෝ විට දේශපාලඥයන්ව විවේචනය කරන්නේ ඔය නිදියගෙන ඉන්න ෆොටෝ දදා හැම අපි විවේචනය කරන්නේ ද ප්‍රසිද්ධ ස්ථානයක අය හැසිරෙන ආකාරය. ඒ වගේම ප්‍රසිද්ධ ස්ථානවල කතා බහ කරන හැටි. දැන් අපි කතාව කියන එක හරි වටිනවා. දැන් සමහර අය වාචාලකමට තමන්ගේ වචන පාවිච්චි කළා තමන්ගේ ඉමේජ් එක බිඳ වැටිච්ච බොහෝ අවස්ථා තියෙනවා. හිරේ විලංගුව වැටිච්ච අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රතිරූපයට හානි කරනවා මේ ස්වයන් අවබෝධය නෙමෙයි. ඒ වගේම තමයි ජයනි self confidence කියන එක. දැන් මම කිව්වේ අර තමන්ගේ ආත්ම විශ්වාසය තියෙනවා නම් තමන්ගේ හෘද සාක්ෂිට එකගෝ තමන් නිවරදි නම් ඒ නිවරදිභාවය ආරක්ෂා කරගන්න තමන් දන්නවා. තමන්ට ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තමන්ගේ චරිතේ මොන ආකාරයේ මිනිසුන් ඝාතනය කළත් තමන් නිර්දෝෂී නම් හෘද සාක්ෂිට අනුව කිසිම පැකිලීමක් වෙන්න එපා. තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්ක ඉදිරියට යන්න. ඒ වගේම ජයනි මේ ස්වයන් ප්‍රතිරූපී නිර්මාණය කරන තවත් අතුරු සාධකයක් තමයි අපි self limitations කියන්නේ self regulations කියලා කියන්නේ. අපේ සීමාවන් තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිට මෙතන තියෙන සීමාව මොන වගේද? අම්මා කෙනෙක් වශයෙන්, තාත්තා කෙනෙක් වශයෙන්, ස්වාමියෙක් වශයෙන්, ආයතන ප්‍රධානියෙක් වශයෙන් මම මොන විදිහටද කතා කරන්න ඕනේ? මොන වගේද මගේ බලය පාවිච්චි කරන්න ඕනේ? මොන වගේද මගේ limitations කියන හොඳ අවබෝධයක් තිබුණොත් ඔබට කිසිදාක අනතුරක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඒ අනතුරු සීමාවන් පිළිබඳ හොඳ අවබෝධයක් තියනවා වගේම self regulation තමන්ට නීති දා ගන්න ඕනේ. තමන් මම මේ අවස්ථාවේ මේක නොකිය යුතුයි. මම මේ අවස්ථාවේ මෙසේ නොහැසිරිය යුතුයි. අන්න ඒ regulations අනුව තමන්ට ආත්ම සාක්ෂාත්කරණය කරා ළඟා වෙන්න පුළුවන් කියලා මාස්ලෝ වැනි ප්‍රවීණ අධ්‍යාපනඥයෝ මනෝවිද්‍යාඥයෝ විස්තර කළා පරේක්ෂණ මගින් පවා පෙන්눔 කළා දීලා තියෙනවා. දැන් ඩැනියල් ගෝල්මන් මේ භාවාත්මක බුද්ධිය පිළිබඳව බොහෝ අධ්‍යයන කරපු පුද්ගලෙක්. ඔහුගේ දත්තවලට අනුව පරේක්ෂණවලට අනුව කියනවා පුද්ගලිකව ආත්ම සාක්ෂාත්කරණය කියන්නේ තමන් යා යුතු ඉහළම විෂන් එකට යන්න නම් ඔබ මුලින්ම මේ self image කියන එක ගොඩනගා ගන්න ඕනේ. දැන් අපි පුංචි කාලේ ඉඳන් අපි මොන්ටිසෝරියට ඇතුළු වෙච්චාම ජයනේ අපි ලොකු ඡායාරූපයක් ගන්නවානේ. ඒ තමයි අපි self image එකේ අපි ඉස්සෙල්ලාම සතුටු වෙන දවස. ඒ ඡායාරූපය දැක්කම අපි හරි කැමති. ඇඳුම ඇඳලා. ඔව් ඇඳුම ඇඳලා. දැන් අපි යුනිවර්සිටි එකේ ඩිග්‍රි ෆොටෝ එක ගන්න බලන්න. අපේ ඇහැ යන්නේ ටක් ගාලා අපි ඉන්නේ කොතනද කියලා නේද? අනිත් අය ඉන්න දේ නෙමෙයි. ඒ කියන්නේ අපි එච්චර අපේ image එකට හානි වෙලා තියෙනවා නේද? බැරි වෙලා ඉතන නිදියගෙන ඉන්නවා නම් අපි කැමරාමන්ට දොස් කියලා වැඩක් නැහැ. ඒක ඔබේ වැරද්ද. ඔබ අවසිහියෙන් හිටපු හින්දා ඔබගේ ඉමේජ් එකට හානි පැමිණුණා. ඒ වගේ සතිමත්ව සිහියෙන් හිටියේ නැත්නම් අපි දන්නේ නැහැ මොන වෙලාවේද අපේ ඉමේජ් එක හානි කරන්න කියලා. ඒ හින්දා බිඳුණු කණ්ණාඩියකින් නැවත අපි බැලුවොත් අපේ රූපේ පේන්නේ කෑලි කෑලි. ඒ වගේ ඔබගේ ඉමේජ් එක බිඳුණොත් යම් හේකින් සමාජය ඔබව දකින්නේ නැවත අර බිඳුණු කණ්ණාඩියෙන් දැක්ක විදිහට. ආදරණීය ජීවිතයක් වශයෙන් ස්වාමියෙක් භාර්යාවක් වශයෙන් උනත් ඒ අයගේ අන්‍යෝන්‍ය විශ්වාසයේ බිඳුනහම් පස්සේ ඔබගේ ඉමේජ් එක ඔවුන් දකින්නතර බිඳුණු කණ්ණාඩියකින් නැවත බලනවා විදිහට. එහෙනම් මේ self image කියන එක පිළිබඳව ඔබ තවදුරටත් අධ්‍යයනය කරන්න හොයලා බලන්න ඔබට ඔබගේ ජීවිතයේ අපූර්ව සාර්ථකත්වයකට ලං වෙන්න හොඳ මෙවලමක් වෙනවා self image කියන එක. එහෙම ප්‍රයෝගික කරගන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා සහ අර අපිට අපි පිළිබඳව දෙයක් දැනුනොත් තමයි සමාජයට තවත් දෙයක් නිර්මාණය වෙන්නේ. නේද? හුඟක් තැන්වලදී තව කෙනෙක් Tamanගේ අඩුපාඩු කියනවට වැඩිය අපිට අපේ අඩුපාඩු පේනවා නම් ඒක බොහොම හොඳයි. ඔව්. දැන් මෙහෙමනේ ජයනේ. දැන් මේ අපි කියන කෙනා පුද්ගලයා හැදිලා තියෙන සිතයි කයයි එකතු වෙලානේ. මේ සිත කියන දේ ප්‍රධාන කොටස් හතරකට බෙදෙනවා. විවෘත කියන්නේ අපිත් දකිනවා ලෝකෙත් දකිනවා who am I මම කවුද කියලා. සමහර තව කවුලුවක් තියෙනවා අපි බ්ලයින්ඩ් අපි අන්ධයි අපිට පේන්නේ නැහැ නමුත් ලෝකය අපිට චරිත සහතික දෙනවා. ඉතින් අපි නොදනවත් කරන දේවල්
අපිට ගොඩක් චරිත සහතික දෙනවා. තවත් කවුලුවක් තියෙනවා සැඟවුණු. අපි හංගගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට අපි තරහා, අපේ දක්ෂතා, අපේ හැකියාවල්, වෛරය, ක්‍රෝධය, රහස් අපි හංගගෙන ඉන්නවා. එතකොට කවුරුත් දන්නේ අපි තුල ඉන්නේ මොන වගේද කියලා. නමුත් ඒ හංගගෙන ඉන්නකොට අපි ඉමේජ් එකකින් සමහර විට අපි ප්‍රතිරූපිය පෙන්නවා. සමහර වෙලාවට අපි හිතාගෙන හිටපු මිනිස්සු නෙවෙයි අපි ළඟ ඉන්නේ කියලා හිතන තැන කොන තරම් තියෙනවා. ඒ කියන්නේ අර තමන් මවාගෙන ඉන්න දේ තමන් ඇඳ පැළඳගෙන ඉන්න විදිහට වඩා වෙනස්ම විදිහකින් ඉන්නේ කියලා හිතන තැන තියෙනවා. මේ වෙනස් කෙනා හඳුනගන්න නම් පුද්ගලික වශයෙන් පුද්ගල පෞරුෂ සංවර්ධනයේදී ඔබ ඔබගේ self image එක ගොඩනගා ගන්න. ඔබ කියන්නේ කවුද කියලා ඔබගේ දුර්වලතා ඔබ ලයිස්තු ගත කරලා බලන්න ඕනේ. ඔබට දැන් යම් යම් අය කමෙන්ට්ස් දෙනවනේ. ඒගොල්ල ප්‍රතිචාර දක්වපු අවස්ථාවට අපිට වඩා දන්නේ වෙන අය කියන තැනක තියනවානේ. දැන් ඔයා ඔබට කැමති නම් යාළුවෙකුගෙන් අහලා බලන්න ඇත්තෙම ඔයා මගේ දකින්න දුර්වලතා පහක් කියන්න කියලා. දැන් වයිෆ් එක්ක හරි හස්බන්ඩ් එක්ක හරි නිදහසේ ඉන්න වෙලාවක කතා කළොත් අනේ කියන්නකෝ බලන්න ඇත්තෙම මං මගේ මොනාද ඔයා දකින්න දුර්වලතා පහක් කියලා අහන්න පුළුවන් නේ ජයනි අපිට නේද දැන් දරුවෙකුට උනත් කියලා දෙන්න පුළුවන් ඔයාගේ දුර්වල පහ අපි කියනද පුතේ කියලා අම්මයි තාත්තා එකතු වෙලා එතකොට අපි කියන්නේ ඉස්සලා පුතාම කොහෙලා බලන්න දුවම හොයලා බලන්න ඔයාගේ තියෙන ප්‍රධාන දුර්වලතා පහක් එතකොට කියයි යා ලයිස්තු ගත කළා ඔයාගේ දුර්වලතා එතකොට අම්මයි තාත්තා එකතු වෙලා ඔව් අන්න මේ දුර්වලතාවේ අපි දැක්කා ඔයා කතා කරන්නේ සමහර අවස්ථාව සබකොලේ තියෙනවා ඔයා යම් කිසි පුද්ගලයෙක් එක්ක ගෙදෙට නෑදෑ කෙනෙක් එක්ක උනත් ඇවිල්ලා අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් පවත්වන්නේ. එතකොට මේ අයි කන්ටැක්ට්ස් කියන එකත් self image එකට බොහෝ වැදගත් වෙන දෙයක්. මේ නිවැරදිව අපේ නේත්‍ර යුගල සමපාතකරණ එක හරි වැදගත්. ඕන කෙනෙක් එක්ක අයි කන්ටැක්ට්ස් දීලා කතා කරන එක අපේ image එක ගොඩනගන්න. එයා අපිව විශ්වාස කරන්න ගන්නවා. දැන් අපි තුල විශ්වාසය ගොඩනගා ගන්න මේ අයි කන්ටැක්ට් හරියට වැදගත් වෙනවා මේ බඩි ලැන්ග්වේජ් කියලා කියනවා ජයනි ඒක වෙනම විද්‍යාවක් දේහ භාෂාව මේ දේහ භාෂාව තුළින් ඉඳන් ඉන්න විදිය දැන් යම් කිසි කෙනෙක් වේදිකාවකට නැගලා ඉඳන් ඉන්න විදිය අත් දෙක බැඳගෙන මෙහෙම ඉඳන් ඉන්න එක දැන් මේ අත් දෙක බැඳගෙන ඉඳන් ඉන්න කෙනෙක් මීටින් එකක හිටියොත් ජයනි කවදාවත් මෙයා අලුත්තරතුරක් කියන්නේ නැහැ නිර්මාණශීලී දෙයක් පරිකල්පන දෙයක් ඒ වගේ ඉනවේටිව් දෙයක් කියන්නේ නැහැ ඒ මේ වම් මොලේ දකුණු මොලේ අතර මෙහෙම ගැටයක් දාගත්තා වගේ තමයි එයාගේ මොලේ අදහස් පිටට පරිවර්තනය කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ හින්දා මේ බඩි ලැන්ග්වේජ් කියන එක පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න මම කැමතියි ඔබට මේ බඩි ලැන්ග්වේජ් පිළිබඳ දවසක් කතා කරන්න. මේ දේහ භාෂාව කියන එකට මිනිස්සු ගොඩක් අර්ථකථනයක් දෙනවා. අපි ගමන් කරන විලාශය. දැන් අපි දන්නවා දැන් දැන් කාන්තාවක් වෙනකොට එයා නිකන් පිරිමියෙක් වගේ නේද ඇවිදින්නේ. අහලා තියෙනවනේ දැකලා තියෙනවනේ. එයාගේ හැසිරීම නිකන් පිරිමියෙක් වගේ නේද. තව පිරිමියාට අපි කියනවා එයා නිකන් කාන්තාවක් වගේ නේද හැසිරෙන්නේ. ඒක ඇත්තටම චරිත ඝාතනයක්. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ තවත් කෙනෙකුගේ චරිත ඝාතනය කරන්න. නමුත් දැන් ලංකාව වගේ රටවල් වල බහුතරයක් ඉන්නේ තමන් ගැන හොයනට වඩා අනුන් ගැන හොයන අයන ජයනේ. එතකොට අනුන්ගේ ඇද ඉක්මනින් පේන්න ගන්නවා. එතකොට ඒ අය අන් චරිතවලට ගොඩක් හානි කරනවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙම කාගේවත් හැසිරීම රටා හොයන්න යන්නේ නැහැ. ඒ ඉඳ මේ self image කියන එක පිළිබඳව අද ඔබට දැනුවත් කළේ ඉතාම භක්තියෙන් මම අද ඉඳන් ඔබගේ ප්‍රතිරූපයේ ගොඩනගා ගන්න ඔබගේ ඇස් සම්බන්ධතාවයේ මුහුණේ හැඟීම් බඩි ලැන්ග්වේජ් එකේ හැඟීම් තින ඔබ පිට කරන වචන පිළිබඳව දැඩි විශ්වාසයකින් දැඩි අවධානයකින් ඉන්න එවිට ඔබගේ ස්වයන් ප්‍රතිරූපය හරිම ලස්සනට ගොඩනගෙනවා මිනිස්සු ඔබට චරිත සහතික දෙන්න පටන් ගනීවි ඒ ඔබගේ ජීවිතයේ පෞරුෂ සංවර්ධනයට ඉතා වැදගත් මෙවලමක් වේවි කියලා මම විශ්වාස කරනවා. හොඳයි විශ්වාසයත් එක්ක ඔබට වැදගත් වෙන බොහෝම වැදගත් තොරතුරු ගණනාවක් අද අපිට කතා කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඉතින් ඔබ ඔබ පිළිබඳව දැන කියා ගන්න විදිය තවත් කෙනෙක් ළඟ ප්‍රතිරූපය ගොඩනගා ගන්න විදිය මේ සියල්ලම වැදගත් වෙනවා කියන කාරණේ මතක් කරන ගමන් මෙතුමන් ඔබට සම්බන්ධ කර ගන්න පුළුවන්කමක් තියෙනවා. තවත් බොහෝ තොරතුරු දැනගන්නට ජීවිතයට වැදගත් වෙන පාඩම් ඉගෙන ගන්නට මෙතුමන් ඔබට උපදෙස් ලබා දෙන්න සූදානම් ඉන්නවා කියලා මතක් කරනවා. 0.7144
प्रवीण मनोविशेषक वरलत जीव विद्या आचार्य समन वीरवंश महात्मा भूमि सुद्धि දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.